කාලයකට කලින් ලංකාවේ අද වගේම වෙන සිද්ධි කිහිපයක් වුණා. හැබැයි ටිකක් විතර වෙනස් වෙදී. මිනිසුන්ට සතියේ දවස් 7න් බත් කන්න පුළුවන් වුණේ දවස් 3ක් විතරයි. ඊතුරු දවස්වල අල බතල මඤ්ඤොක්ක කන්න උනන්දු කරා. හැම ගෙදරකටම මොකක් හරි ගහක් පිටවන්න උනන්දු කරා. ඒ වගේම ගමකින් ගමකට භෝග ගෙනියන්න සහනම් කළා. පිටරට වලින් එන දේවල් ඔක්කොම වගේ නැවැත්තුවා. වානේ, කපු, රබර්, මැටි, ටයර් වගේ සංස්ථා ආරම්භ කළා. හැබැයි එදා ඒ වැඩපිළිවෙලට මිනිස්සු බහුතරයක් විරුද්ධ වුණා. ඒ මිනිස්සුම අද මේ වැඩපිළිවෙල තිබ්බනම් හොඳයි කියලාම තේරුමා. මම බණ්ඩාරනායක මැතිනි. මේ රට තුල කරගෙන ගිය වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා නම් ආනයන නවත්තන්න සිද්ධ වෙන්නේ නැහැ. අද හෝ මං හිතන්නේ අපි ඒකෙන්ට ආයු. ලංකාව ඇතුලේ එදා එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය. හැබැයි බොරු බිල් එක්ක පෙන්නලා සමහර දේශපාලුවෝ ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ මැටි නිදි වලින් ගන්න මැටි ටික චීනෙට යවලා චීනෙන් හදන පිඟන් බඩු අපිට සල්ලි දීලා ගන්න වෙලා. ඒ වගේම අපේ කෙල්ලෝ ගාමන්ට් වල මහන ඇඳුම් පිට රට යවලා ඒවට බ්‍රෑන්ඩඩ් කියලා ලේබල් ගහලා ඒව මහා ලොකු ගණන් වලට අපිටම ගන්න වෙලා. ඒ වගේම අපේ රබර් කිරි ටික පිට රට යවලා ඒවෙන් හදන ටයර් උත් අපිට ලක්ෂ ගණන් දීලා ගන්න වෙලා. මේ වගේ කියන්න ගියොත් තව කොච්චර නම් ඇද්ද මචං. ලෝකෙ ඉස්සරහා මොන තරම් ලැජ්ජ නැති જાතියක් බවට අපිව මේක හිටපුම් පත් කරලා. ආසියාවේ විතරක් නෙවෙයි ලෝකෙම ආශ්චර්යමත් රට කරන්න තිබ්බ අපේ රට තවදුරටත් කවුරුවත් හදනකම් බලන් ඉන්නේ නැතුව මචං අපිම හදාගන්න. ෂාදිස් 100 සෙකන්ඩ්.